तेरी गली में आता सनम, नगमा वफा का गाता सनम, तुझसे सुनाना जाता सनम। फिर आज इधर आया हूँ मगर ये कहने में दीवाना खत्म बस आय भवन මගේ 85 වෙනි ජීවිත කතාවේ කොටස පොඩ්ඩක් පරක්කු නම් මේ පාර. මොකද මම ගොඩාක් කල්පනා කරලා ඉස්සරහ ගැන කල්පනා කරලා මේ කොරෝනා ඇස්සේනේ. කරලා තමයි දැන් ආයි මේ කියන්න ගන්නේ. ජීවිත කතාව දැන් කියලා අවසාන වෙනකොට පටන් ගන්න ඕන වල බලාපොරොත්තු වෙන අර පොඩි විහිළු විහිළු කෑලි. කැමති දෙන්නේ මෙහෙමයි. දැන් මම නැවත්වී රංගන පන්තිය නැවත්තුවා. ඊට පස්සේදී මට විවාහ වෙන්න සිද්ධ වුණා. විවාහ වුණේ කාත් එක්කද කින්ද මන්ද මම මේ නම් ගම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක සදාචාරාත්මක නෙවෙයි. යම්කිසි හානියක් අනික් කෙනාට සිද්ධ වෙන්න පුළුවන්. ඒක හොඳ නැහැ. ඒකින්ද ආදරේ කරා ගෑන් ළමෙට. ඒ ගෑන් ළමයිගේ දෙමව්පිය හැබැයි මම මුලින්ම ඇහුවේ මොකද්ද රැකියාව. මං කිව්වා මේ පූජනීය නළුකම. ඒ ඕක කරලා පුළුවන්ද මේ විවාහ ජීවිතයක් ගත කරන්න? මක පුළුවන්. දැන් ගාමිණී පොන්සේකා, ජෝවා බේවික්‍රම, තව ශ්‍රේෂ්ඨ නළු නිළියෝ ගොඩක් වෘත්තිය වශයෙන් මේ කරනවා. එතකොට සිනමාවෙන් මට එතකොට ලොකු ජනප්‍රියතාවයක් සහ 75 හොඳම නළුවක් වෙලානේ මං හිටි. මගේ ඉදිරියේ තිබුණා බලාපොරොත්තු ගොඩක්. මෙයාලා කිව්වා හා හා හා. ඊට පස්සේ ඉතින් මං ආදරය කරන්න යනවා. ආපහු මට මතකයි එක චිත්‍රපටයක රූගත කිරීම වලට ගියා බොහොම දුර. මේ කොහෙද ගලෙන් බිඳුරු හැව. මෙහි ගියාම දවසක් මං අර දැන් මේ බඳින්න ගෑන ළමයත් එක්ක පොඩි ආගිවමට්ටයක් ගිහිල්ලා. මොකද ගෑන ළමගේ අම්මා අක්කා හැමතිස්සෙම කියන්නේ මේ නළුකමට වැඩිය රස්සාවක් හොයාගන්න. මට ඉතින් තද වෙනවා. කැමති නැහැ. දැනටුනත් කවුරුත් කිව්වොත් නළුකම මෙහෙමයි කියලා මට ඉතින් ඒ තරම් කේන්තියක් යන්නේ. මං අතේ බැඳලා තිබිට ඔරලෝසුව ගැහුව පොළවේ. අප්පු මේක කුඩු වුණා. එනසු මං කවදාත් මේ ගෑන් ළමයට අතින් ගහලා නැහැ. අර ඒ වෙලාවේ ඇති වෙච්ච ආවේගය. පස්සේ ඒක මං අර මේ කඩදාසියක ඔතාගෙන ඒකත් අරන් තමයි මේ දර්ශන තලයට ගිහේ. මේ දර්ශන තලයට එක්තරා ගෑන් ළමෙක් එනවා. ඒ එහි හිටපු ප්‍රධාන නිළියගේ මිතුරියක්. හැබැයි යා මේ මට බොහොම ලෙන්ගතුකමක් දක්වනවා. දැන් එනකොට තැඹිලි බල්ලක් ගෙනල්ලා මගේ කාමරේ ළඟ තියෙනවා. ඒ වගේ රවින්ද්‍ර රම්දෙනිය මට කියනවා, යකෝ කැමැති වෙයන් උඹට ලව් එකක් තියෙනවා තේරෙන්නේ නැද්ද? මං අර ඔරලෝසු එහෙම පේනවා කියන මේ දේව ආගිවමට යන ලව් බඳින්න එපා. දැන් මේ කෙල්ලට මේ ලොකු මෝලක් තියෙනවා. එක දරුවා ඉන්නේ. මං කියන නෑ. මම තීරණයක් අරගෙන ඉන්නේ. ඒ එයා තමයි මට මම කියනවා. ඉතින් දැන් මේ වගේ ඇවිල්ලා දැන් සිනමා ශේස්ත්‍රයේ සහ මේ වේදිකා ශේස්ත්‍රයේ මම ඉතින් මෙහෙම ඉන්නකොට ඔන්න 1978 විවාහ වෙන්න සිද්ධ වෙනවා. මං අපේ අම්මා තාත්තට කියලා ඒගොල්ලෝ එක්කරන් ආව නුවරළි ඉඳලා කොළඹට. එලා අපි මාදින්නාගොඩ පැත්තේ ගෙයක් කුලියට අරගෙන දැන් කොහොම හරි මේ වෙලාවේ ඒ ගෙට ඇඩ්වාන්ස් දෙන්න ශ්‍රියානි අමරසේන තමයි මහත්මිය තමයි මට එයාගේ චිත්‍රපටයකින් එන සල්ලි වගේකුත් තිබුණා. ඊටත් කලින් ලොකු ආධාරයක් කළා හෙක්ට කුමාරසිරි.
අනේ මට යම්චි ආර්ථික අපහසුකම් වෙනකොට මගුල් මුද්ද කියලා සල්ලි අරන් දීලා තියෙනවා. මේ මම සඳහන් කරන්න ඕනේ. කොහොම හරි මේ දවස්වල තමයි මට සිරිල් වීරසිංහ සිරි කුලරත්න මම ලියපු පිටපතක් අනුරාධා. ඒ මගේ විවාහයට සම්පූර්ණ මගේ විවාහය සිද්ධ කරේ YMBA බොරැල්ලි ඒ අනුරාධයකින් ලැබිච්ච ඇඩ්වාන්ස් එකකින් පිටපතට. ඒ පිටපත හරි කුතුහලෙන් පිරිච්ච මාන්නි පොන්සේගා ඉතුරු ටික මං හෙට කියන්න. අයිබෝවන්.